රට හැර යන්න හිතන පිරිස මේ දැන් රට යනවා කියන එක රට හැර යනවා නැත්තම් විදේශයකට පදිංචියට යනවා විදේශයකට රස්සාවකට යනවා මේක කියන්නේ අවසාන ක්‍රියාවනේ ඒක ක්‍රියාදාමයක අවසානය ප්‍රොසෙස් එකේ වැඩි පිරිස මුලට ඇවිල්ලා ඉන්නේ කියලා කොහොමද ඒක සංඛ්‍යා ලේඛන දැන් අපි ගත්තොත් 166ක්ම දැන් මොකක් හරි තැනක ඉන්නවා අඩුම වශයෙන් කොරියාවේ යන්න බලාපොරොත්තුෙන් කොලෙජ් එකකට ගිහිල්ලා තියෙනවා විභාග ලියන්න ලෑස්ති වෙලා තියෙනවා ඒ ආයතන වලට කතා කරලා තියෙනවා රෙජිස්ටර් වෙලා තියෙනවා මම උදාහරණයක් කිව්වේ එතකොට ඒ ඒ ක්‍රියාවලිය ඇතුලේ එක තැනකට ඒ කියන්නේ ඔහු හෝ අය විදේශයකට යන ගමන් මගේ ආරම්භයේ සටහන් කරලා තියෙනවා අවතීර්ණ වෙලා තියෙනවා ඉතින් ඒ කියන්නේ විදේශගත වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම ඉහළයි ඒ කණ්ඩායමේ එතකොට අපි 192ක්ම රට යන්න ඕන කියලා හිතුවට නම් කාලයක් යනකොට තත්ත්වය වෙනස් වෙනකොට ඒවා නොලැබෙන්න පුළුවන් ඉතින් සමහර විදේශගත වීම සඳහා විභාග වලට මුහුණ දෙන්න ඕනේ ඒ වාසමත් වුණොත් බැරි වෙන්න පුළුවන් ඉතින් මේ 192ම රට යනවායි කියන එක කියන්න බෑ හැබැයි 166ක් ඒකට ප්‍රවේශ වෙලා තියෙනවා ඒ ගමනට ඉතින් අපිට හිතන්න පුළුවන් ඒ 166 යම් බහුතරයක් අනිවාර්යයෙන්ම රට හැරදාලා යයි කියන එක